අපි අද ආවා වැටි බාණ්ඩ පෙළදී ගන්න. නුවර යනකොට ගිහිල්ලා එනකොට අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන තැනක් තමයි මෙතන කුඹල්ගම. ඉතින් මම නම් අනිවාර්යයෙන්ම නවත්තනවා මොකද මේ අපේ මිනිස්සු අපේ වෙළෙන්දුන් තමයි මෙතන වෙළඳක් කරන්නේ. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක කරගන්න ඉතින් ඔවුන්ගේ වෙළඳම් කටයුතු කරගෙන යන්න අපි අත්වලක් දක්වන්න ඕනේ. ඉතින් ලංකාව කියන්නේ අපිට අපේ දේවල්ම ගොඩක් දේවල් තියෙන රටක්. මැටි බාණ්ඩ, වේවැල් කර්මාන්තය හැම දෙයක්ම තියෙන ලස්සන රටක්. ඉතින් අපි ගොඩක් වෙලාවට පිටරටින් දේවල් මිලදී ගන්නවා, වීදුරු බඩු, නොයෙකුත් දේවල්. නමුත් අපිට ඇයි බැරි අපේ ලංකාවේ දේවල් වලින් අපේ නිවස ලස්සන කරගන්න? එතකොට අපිට කැමරට ගන්න පිඟාන උනත් මැටි පිඟානක් ඇයි අපිට භාවිතා කරන්න බැරි? අන්නේ ප්‍රශ්නේ එනවා නේද? අපි ගොඩක් වෙලාවට පිටරටින් ගේන දේ ගොඩක් හරියට අගය කරන්න ගන්නවා. නමුත් අපේ දේශීය දේ අපේ ලංකාවේ දේට දෙන තැන ඉතාමත් අඩුවෙන් තමයි අපි තැනක් දෙන්නේ. ඉතින් අන්නේ චින්තනය තමයි අපි මුලින්ම වෙනස් කරගන්න ඕනේ. රටක් වෙනස් කරගන්න, රටක් හදන්න කලින් අපි මුලින්ම හැදෙන්න ඕනේ. අපේ චින්තනය උසස් කරගන්න ඕනේ. අපි හිතන පතන විදිය වෙනස් කරගන්න ඕනේ. ඒ මානසික මට්ටම වෙනස් වුනේ නැත්තම් රටක් වශයෙන් කවදාවත් අපිට දියුණු වෙන්න බෑ. ඉතින් ගක් රටවල් දියුණු වෙලා තියෙන්නේ ඔවුන්ගේ දේශීය දේවල් තමයි ඔවුන් මාකට් කරලා පිටරට අයගේ කියන්නේ විදේශිකයන්ගේ ආකර්ෂණය ඒ විදිහට අරගෙන රට දියුණු කරගෙන තියෙන්නේ. ඉතින් අපේ ලංකාව බැලුවොත් තනි කරම තියෙන්නේ ටොයිස් බඩු, පිටරට චයිනීස් දේවල් තමයි වැඩි හරියක්ම තියෙන්නේ. ඉතින් අපේ දේශීය දේවල් වලට තියෙන තැන ඉතාමත්ම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් මං කියන්නේ අපේ ගෙදරක් සැරසෙන්න ඕනේ, අපේ කුස්සියක් සැරසෙන්න ඕනේ, අපි උයන්න ඕනේ. අපි දරලිපි උයන්න හැමෝටම බැරි නම් දර ලිපක් මැටි ලිපක් ගන්න බැරි නම් මැටි භාජන පුළුවන්. ගෑස් වලන් කියලා තියෙනවනේ දැන්. ඉතින් මැටි භාජන අරගෙන ඒවා අපිට අපේ ශරීරයටත් ගොඩක් හිතකරයිනේ. ඉතින් නාන් ස්ටික් කියනවා ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඒවට වැඩිය අපේ මේ දේශීය අපේ පොළවේ තියෙන මේ මැට්ටෙන් හදන මැටි වලන්දෙන් අපි හදලා කන කෑම කොච්චර රසයිද බලන්න. ඒකේ වෙනම ගතියක් තියෙනවා. අන්න ඒ නිසා මන්නම් ඔයාලට කියන්නේ අපි අපේ දේවලට මූලිකත්වයක් දෙන්න ඕනේ. එහෙම කරාම මේ දැනෙන චවේ හරිම අමුතු. මේ දැනෙන හැඟීම කියලා නිම කරන්න බෑ. හරිම සතුටක් දැනෙනවා. ඉතින් මම මගේ දේශීය මගේ ගමේ කුස්සිය ඔයාලා දකින්න ඇති. හරිම සිසිලයි, හරිම ඇසට ප්‍රියමනාපයි, හරිම ලස්සනයි. ඉතින් එතන කෑම උයන්න ආස හිතනවා, ඉන්න ආස හිතනවා. මගේ ගෙදරට කවුරු හරි ආවොත් ලස්සනම කියන්නේ මගේ මේ ගැමි කුස්සිය. ඉතින් මේ මට්ටමට අපේ මේ දේශීය දේවල් යොදාගෙන තමයි මම ලස්සන කරගෙන තියෙන්නේ. ඒ වගේම මම දිනපතා ඒ කුස්සිය උයනවා. ඒ දේවල් ලස්සට තියාගන්න අපිට පුළුවන්. ඉතින් ඒ නිසා මං කියන්නේ අනිවාර්යයෙන්ම මෙතනින් යනකොට එනකොට අපි මේ මිනිස්සුන්ට උදව්වක් වෙන්න අපි මොනහරි මිලදී ගමු. ඉතින් ගොඩක් වෙලාවට ප්ලාස්ටික් බඩු, වීදුරු බඩු ගෙදර පුරව ගන්න නැතුව ඒවට පිටරටට තමයි ඩොලර්ස් යන්නේ. අපේ රටේ සල්ලි පිටරටට යන්න දෙන්නේ නැතුව අපි අපිවම ස්වයං පෝෂිත කරගත්තොත් දැන්ට මේ තියෙන ප්‍රශ්න ගැටළු වලට ලොකු විසඳුමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. පොඩ්ඩක් හරි මේ ගැන අපි ගෘහණියන් විදිහට හිතනවා නම් මම හිතනවා ලොකුම ලොකු දෙයක් වෙයි කියලා. අපි නිවසින් අපේ කුස්සියෙන් අපේ මුළුතැන්ගෙන් මේ දේ පටන් ගමු. ඉතින් මේ තරම් මම පුන පුනා කිව්වේ අපේ මේ ව්‍යාපාරිකයන් පවා ලොකු ගැටළු වලට මුහුණ පාලා තියෙන හරිම දුකයි දකින්නකොට මේ කඩවල් වලට සෙනග ඉන්නේ නැහැ. ඉතින් ඕනුත් ආර්ථික වශයෙන් ගොඩක් ලොකු ගැටලුවලට මුහුණ පාලා තියෙනවා. ඉතින් සමහරක් අය මේ කඩවල් වලට රෙන්ට් එක දී ගන්නවත් බැරි කමක ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා යනවනම් එනවනම් පොඩ්ඩක් හරි නැවතිලා ඔයාලගේ ගෙදරට අවශ්‍ය දේවල් කල්පනා කරලා බලලා මිලදී ගන්න.
පිටරටින් එන බඩු මෙරදී ගන්න එක දැන් අපි නවත්තමු. ඒකට කාලේ තමයි මේ දැන් එළඹ තියෙන්නේ. ඉතින් මම වේවැල් බඩුත් ගත්තා. මගේ කුස්සියට අවශ්‍යම දේවල් මට අවශ්‍යම දේවල් ටික මං අනිවාර්යයෙන්ම අවුරුද්දකට වතාවක් හරි නුවර යනවා. ඒ යන එනකොට මං මේ මිනිසුන් ළඟ නවතිනවාම තමයි. මොකද මට අවශ්‍ය දේවල් මම ගන්නෙ අපේ දේශීය අපේ ලංකාවේ මිනිස්සු හදපු දේවල්. ඒක තමයි ලාංකීයත්වය අපේ කම කියන්නේ. ඒක සිංහලද මුස්ලිම්ද දෙමළද කියලා නැහැ. ඕනම කෙනෙක්ගේ අපේ ලාංකිකයන් හදන දෙයක් මම මිලදී ගන්නවා. ඉතින් ඔයාලටත් මං ඉල්ලන්නේ අන්න එහෙම වෙන්න. කැඩෙන්නේ නැති වෙන්නේ ආ 1200 ආ මේක මේ පත්තු වෙන එකද බල්ට් දාන එකද මේක ලයිට් එක ආ ඉතින් පන්තන් දාන්න බෑ अलुत वीडियो के अपेक्मनिम्म हम्मेमु गुडक परिस्तमें इन्न